ජෝකර් මේට මාත් එක්ක විශේෂ ගමනක් යන්න එන්න ඕන. ඒ කොහෙද? මේ මගේ ඉරණංකාරි මැටිව බලන්න. කවුරු? මැටි? මැටිල්ද බං මැටිල්ද? ජාලි උඹ ඉතින් ඒවා බැන්දොත් මට ඉදාටම බලාගන්න බැරියෙ. උඹේ ඔය මැටිල්ඩව බලන්න මට ඒ හැටි හදිස්සියක් නෑ බං. එහෙම කතා කරන්න එපා. එහෙම කතා කරන්න එපා. මගේ මැටි අහනවා මට නෑදෑයෝ සහෝදරයෝ යාළු මිත්‍රයෝ කවුරුවත්ම නැද්ද කියලා. මං කිව්වා මගේ නෑදෑයට සහෝදරයට යාළු මිත්‍රයට ඉන්න එකම මැංගෝ ප්‍රින් උඹ තමයි කියලා. එයාගේ උඹත් එක කතා කරන්න ඕනයි කියලා. ඔච්චරටම ඕන්නම් ඉතින් මම එන්න. හැබැයි ඉතින් උඹ මං කියන විදිහට තමයි කතා කරන්න ඕන. ඒ කිව්වේ මං ගැන කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ උඹ ඒ විදිහට කතා කරන්න ඕන. උඹ කියන්න ඕන මට මේ ගයක් තියෙනවායි කියලා. මේ උඹ එහෙම දේ මනුස්සයට කියලා තියෙන්නේ? ඔව්. ඉතින් මෝඩයෝ කවදා හරි ඕක එළි වෙනවනේ. ඉතින් කමන්නේ. ඒ බැන්දට පස්සේනේ. එතකොට ඉතින් මොන ජිල් මාට් එකක් දාලා හරි ෂේප් කරගන්න පුළුවන්නේ බැන්දලානේ. චාලි උඹ මට සෙට් කරන්නෙම ගුටි කන විදිය වැඩ. මම වෙනුවෙන් මේ උදව්ව කරපන් අශෝක. පැනලා කතාවට යන්න එපා. මං කතා කළාට පස්සේ ඒවට ඔව් කියපන්. මම මේ දශෝක කියලා පව් ඔව් කියලා කියපන්. ඒ ඇති උඹ වෙන මොකුත් කතා කරන්න යන්න එපා. මොන උගුලක්ද දන්නේ මේක? උගුලක් නෙමේ මගුලක්. අනේ අශෝක මට මගේ මැටිව නැති කරගන්න නම් බෑ. ජීවිත කාලෙම පෙරුම් පුරලා සෙට් කරගත්තු ගෑනු ළමයව මට නැති කරගන්න බෑ අශෝක. එහෙම වුණොත් ඉතින් මට තනිකඩව තමයි ජීවත් වෙන්න වෙන්නේ. අනේ අශෝක මට මේ උදව්ව කරලා දීපන්. මට ඒ ඇති. හරි. අංකල් ඉක්මන්ටම ලීගල් ඩොකිමෙන්ට්ස් එක ප්‍රිපෙයාර් කරයිනේ. අපි ඊට පස්සේ ඔස්ට්‍රේලියා. එහෙ ගිහිල්ලා මැරි කරමු. ඔයා මොකද කියන්නේ? එහෙම හොඳයිද? නැද්ද? ඔව්. එහෙම කරමු. අනිත් එක අපිට එහෙ මේ වගේ කරදරයක් නැතුව රිලැක්ස් ලයිෆ් එකක් ගත කරන්නත් පුළුවන්. ඔයා කැමති නම් අපිට එහෙ මෙහෙ මාරුවෙන් මාරුවට දැන් දෙකේම ජීවත් වෙන්නත් පුළුවන්. අපි ඒ ගැන පස්සේ හිතමු. ඔව්. ඉස්සල මෙඩිකල් ලිමුකෝ නේද? දැන් තමයි මම ලංකාවට ආපු ගමනේ තේරුමක් තියනවා කියලා මට හිතෙන්නේ. නැත්නම් මං හිටියේ තව සතියක් දෙකක් බල්ලා මේ සේරම අත්හැරලා දාලා ආපහු යන්න. අපි කිව්ව අංකල් හෙක්ටර් බිස්නස් එක බලා ගන්න කියලා. නිමේෂ් හිටියට නම් වැඩක් වෙන්නේ. අපිට නිමේෂ්ෙන් උදව්ව බලාපොරොත්තු වෙන්නත්ද? හැබැයි දැන් මිනිහා ඉස්සර වගේ නෙවෙයි. ටිකක් හැදිලා. ඔහොම යනකොට මිනිහාගේ විකාර ගති මගහැරලා යන්නත් පුළුවන්. තාත්තගේ බිස්නස් එක කවුරු හරි කෙනෙක් හොඳින් බලා ගන්නවා නම් මට ඒ ඇති. තාත්තගේ බලාපොරොත්තු වුණත් ඒකනේ. මගේ රිදි තරකාරි මගේ රිදි තමුන්ට නොගැලපෙන මිනිස්සු එක්ක පෑහෙන්න ගියාම
ඔය වගේ දේවල් වෙනවා අයිරා. ඒ කාලේ ඔය වගේ දේවල් තේරුම් ගන්න තරම් ඔයා මැචෝ වෙලා හිටියේ නැහැ. මං අයියාගේ ඩ්‍රයිවර් එක යාළුවයි කියලා දැනගත්තාම අම්මයි තාත්තයි ගොඩාක් කලබල වුණා. ඒගොල්ලෝ මට ගහන්නයි බනින්නයි ගත්තේ නැත්තම් සමහරක් වෙලාවට මං දයානන්දව අමතක කරන්නත් තිබුණා. ළමයි වැරදි තීරණ ගන්න දෙමව්පියන්ගේ හැසිරීම බලපානවා. මට ඕන උනේ අම්මගේ තාත්තගේ මාන්න බිඳින්න. හදිසි වුණේ නැත්තම් ඔයා අද ගෙවන්නේ මෙහෙම ජීවිතයක් නෙවෙයි. මම පසුතැවෙන්නේ නැහැ. ඒත් මට දුකයි. මම මේ තරම් විශ්වාස කරපු මිනිස්සයාද මම මේ විදිහට රැවට්ටුවේ කියලා. බැටළුවම පොරවගත්තට වෘකයා වෘකයාම තමයි. තාරකා මාවයි නිමේෂ්වයි අමතක නොකරපු එක ලොකු දෙයක්. අපි කාටවත් ඔයාව අමතක කරන්න බෑ. තාරකා නිහාල්ගේ දුව වගේම ඔයා නිහාල්ගේ නංගි. තාරකාට මගේ අතින් ගොඩාක් වැරදි සිද්ධ වුණා. තාරකා දන්නෝ ඔයාට ඒවා කරන්න බල කළේ දයානන්ද කියලා. තාරකා දැන් ඒවා අමතක කරලා ඉන්නේ. අර ඉන්න බං ගෑනුරන්. මේ ගෑනුලම එක්ක බං කොට කොට චාලි මං පරක්කුණා වැඩිද මන්ද? නෑ 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 මැටි, මේ අපිත් දැන් මේ ආව විතරමයි. ඕ මේ මගේ අතිජාත මිත්‍රයා අශෝක. මේ අපි ගජේ යාළුවෝ අශෝක. මම මෙයාට මේ ඇත්තම කිව්වා. මම මේ නෑතයි ඔක්කොම මේ අතහැරලා ඉන්නේ කියලා. ඔහො ඇත්ත ඇත්ත. ඒ වුණාට ඉතින් නෑදෑයෝ තෝණ වෙනවනේ නේද අයියේ? ඒ වුණාට ඉතින් මැටි මේ නෑදෑ කම්පාණ්ඩ නම් ඉතින් ඕන තරම් ඉන්නවා. දැන් බලන්න අපේ ලොකු අම්මගේ ලොකු පුතා. එයා ડોක්ටර් කෙනෙක්. එතකොට මේ අපේ මේ මේ පුංචි අම්මගේ ලොකු දුව. එයා බැංක් මැනේජර් කෙනෙක්. එතකොට අපේ බාප්පගේ පුතා ඉංජිනේරුවෙක්. නේද අශෝක? ඔව් ඇත්ත ඇත්ත. ඒ වුණාට වැඩක් නැහනේ මැටි නෑදෑයෝ ඉඳලා ඔක්කොම ඉන්නේ ඉතින් මගෙන් කඩා වඩා ගන්න තමයි. මේ අර කතාවකුත් තියෙනවානේ මේ මේ මිතුරුතුමෝ මේ දිය ඇඳපු ඉරක් වගේ කියලා කාව්‍යසේකරේ ලියලා. ඔයාට වගේ ජීවිතය දිහා සැහැල්ලුවෙන් බලන්න මට බෑ තාරකා. මට විසඳගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අපි දෙන්නටම පුළුවන් මේ ප්‍රශ්න විසඳගන්න.
මංවට උදව් කරන්න. මට තියෙන ප්‍රශ්නවාට හිතාගන්නවත් බෑ තාරක. ආදරේ තියෙනවන ජීවිතය ඕනම ප්‍රශ්නකට මුණ දෙන්න පුළුවන් කියලා හොයා මනේ මට කියලා දුන්න. ඒමන් සමීර් වෙලා ඉන්නකොට. ඒ කියන්නේ ඔයා ඒ කාලේ මට කියපු හැම දෙයක්ම බොරු කියන? නෑ. ඔයා ඔයාගේ හදවතින් කියපු කිසිම දෙයක් බොරු නෙවෙයි. ඔයා යනකොට මට ආදරේ කියලා කිව්වෙත් බොරුවට නෙවෙයි. අපි ඒ ගැන කතා නොකරමු තාරක. අපි ආයෙමත් එන්නේ අපි මුලින් හිටපු තැනට. අපි දෙන්න ජීවත් වෙන්නේ ලෝක දෙකක. ඒ ලෝක දෙකට කවදාවත් එකතු වෙන්න බෑ. ඒක ඔයා හිතින් හදාගත්තු දෙයක් විතරයි. තාරකා ප්ලීස්. මට කරදර කරන්න එපා. මට මගේ පාඩු ඉන්න දෙන්න. මට මගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඔයාට මාව කරදරයක් නා. මං ආයෙත් ඔයාට කතා කරන්නේ නැහැ. මං කොහොමත් ඊට පස්සෙ ඔයා කතා කරත් ඔයාව හම්බෙන්නේ නැහැ තාරකා. මං අද ආවේ ඒ ටික ඔයාට කියලා යන්න. ඒක ඔයාගේ කැමැත්ත නා. මම මගේ හිත හදාගන්න. ඒත් එක දෙයක් මතක තියාගන්න. මං ඔයාට හැමදාමත් ආදරේ. ඔයා සමීර බඳින්න. මම මතක් කළා තාම. මට ඒ දෙකම කරන්න බැරි දෙකක්. මං කවදාවත් ඔයාව අමතක කරන්නෙත් නෑ. වෙන කාවවත් මැරි කරන්නෙත් නෑ. මං යනවා. මං දන්නවා. අපි දෙන්න කතා නොකර ඉන්නකොට ඔයාට මාව අමතක වෙලා යයි. ඔයා හිත හදාගනි. මං යනවා. අතපෑ විදී තාලකාවී